ඉල්ලෙට ට්‍රැවල් කරන ඔයාලට බලන්න තියෙන ලස්සන තැනක් ගැන තමයි අද ජර්නි ටු ද සීක්‍රට් බ්‍රිජ් කියන එපිසෝඩ් එකෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලා ලයික් එකක් දාලා Team Oxon YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක අවසන් වෙනකන් බැලුවොත් ඔයාට මේ තැන සුන්දරත්වය හොඳින්ම විඳගන්නටත් පුළුවන්. ආර්කුණමේ පාලම එහෙම නැත්නම් Nine Arch Bridge එක ඇල්ල සිට කිලෝමීටර් 4ක් පමණ දුරකින් තමයි පිහිටලා තියෙන්නේ. කොළඹ පතුල දුම්රිය මාර්ගයේ 169 වන කනුවසල පිහිටලා තියෙන මේ සුන්දර Nine Arch Bridge එක ඉදි කරලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්. එකට යන්නේ ඔයාලට ගයිඩ් කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. මාර්ග තුනකින් මේ තැනට යන්න පුළුවන්. පළවෙනි මාර්ගය තමයි රේල් ට්‍රැක් එකේ යන ගම. ඉතින් ඇල්ල දුම්රි ස්ථානයේ ඉඳන් කිලෝමීටර් 3ක් විතර වගේ ගියාම 169 වන කිලෝමීටර් කණුවේදී ඔයාලට මේ සුන්දර ස්ථානය ළඟා වන්නට පුළුවන්. ඉතින් මේ වගේම ඇල්ල පස්සර මාර්ගයෙන් ඔයාලට මාර්ග දෙකකින් මේ ස්ථානයට යන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේම වෙහිකලයකින් යනවා නම් අලුත් නයින් ආච් රෝඩ් එකෙන් මේ ස්ථානයට ලේසියෙන් එන්න පුළුවන්. යන ගමන හරිම සුන්දර ගමන. ඇල් දුම්රි ස්ථානයේ සිට කිලෝමීටර් 3ක් පමණ දුර ගමන් කරන විට මේ සුන්දර ස්ථානය ඔබේ මතකයේ නිසැකවම රැඳෙන මාර්ගය. දෙවන මාර්ගයේ ඇල් සිට පස්සේ මාර්ගයේ 4 වන කිලෝමීටර් කණුවසින් නැති මාර්ගයේ ඔයාලට මේ ස්ථානයට පහසුවෙන් යන්නට පුළුවන්. ඔයාගේ වෙහිකලයකින් මෙතනට ආවොත් මේ පිවිසුම් අසල ඔයාලගේ වාහනය පාක් කරලා පුංචි ගමනකට පස්සේ ඔයාලට මේ ස්ථානයට පහසුවෙන්ම ළඟා වන්න පුළුවන්. ඒ වගේම 3 කිලෝමීටර් කණුවසලක් තවත් මාර්ගයක් තිබෙනවා. ඒ මාර්ගය නම් ටිකක් දුෂ්කරයි. හැබැයි සුන්දරයි. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයාලා ලයික් එකක් දාලා Team Oxon YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. එතකොට ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ රැසක්ම බලන්නට පුළුවන්. ඔයාලා ට්‍රැවල් කරන ඔයාලගේ වාහනයකින් මේ ස්ථානයට ආසන්නින්ම යන්න පුළුවන් මාර්ගය තමයි හල්පි Nine Arch මාර්ගය. ස්කූටි රයිඩ් එකකින් යනවා නම් මේ ස්ථානයේ අසරට ඔයාලට යන්නට පුළුවන්. ඉතින් වෙහිකලයෙන් ආපු ඔයාලගේ ආසන්නින්ම තිබෙන කාපාක් එකකින් ඇවිල්ලා පුංචි ගමනකින් පස්සේ මේ සුන්දර ස්ථානයට යන්නට පුළුවන්. දුම්රිය ගමන් කරන සුන්දර දර්ශනය නරඹන. ඉතින් මේ සුන්දර දර්ශනය නරඹන්න හොඳම view point මොනවාද කියලා තමයි දැන් අපි කියන්න තියෙන්නේ. පළවෙනි view point එක මේ Nine Arch එක පටන් ගන්න ස්ථානයේ තියෙන tunnel එකට ඉහළින් තියෙන view point එක. ඉතින් මේ view point එකේ ඉඳන් ඔයාලට දුම්රිය ගමන් කරන සුන්දර දර්ශනය හොඳින් නරඹන්නට පුළුවන්. ඉතින් මේ වගේම ඇල්ල පස්සර මාර්ගයේ 3 කිලෝමීටර් කණුවසලින් ඇති මාර්ගයේ ටික තුනක් වෙන විට Nine Arch එකට ආසන්නයෙන් දෙවන view point එක තමයි දෙවන view point එක. ඉතින් දුම්රිය Nine Arch එක මතින් යන දර්ශනය සමීපව නරඹන්න පුළුවන් වෙන්නේ මේ view point එකේදී. 3 view point එක තමයි ලස්සනම view point එක කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතින් ඔයාලා Google Map එකේ search කරලා අසංක cafe කියලා මේ view point එක හඳුන්වනවා. ඉතින් මේ තමයි Nine Arch එකේ හොඳම view point එක විදිහට අපිට හඳුන්වන්නට පුළුවන් ස්ථානේ. ඉතින් ඇල්ල පස්සර මාර්ගය 4 වන කිලෝමීටර් කණුවසලින් නැති මාර්ගයෙන් මේ ස්ථානයට ලේසියෙන්ම යන්න පුළුවන්. ඒ වගේම මේ බ්‍රිජ් එකේ දකුණු පසින් ඉහළට නැක්කොත් ඔයාලට මේ view point එකට පහසුවෙන්ම යන්න පුළුවන්. ඉතින් මේ view point වලදී ඔයාලට කඳුකරයේ සුන්දරත්වය රස විඳින ගමන් සුන්දර අමතක නොවන Nine Arch Bridge එක මතින් දුම්රිය ගමන් කරන දර්ශනය
ඔයාලට නරඹන්නට පුළුවන්. ඒ වගේම 9 Arch Bridge එක පිළිබඳ වැඩි විස්තර අපි පහලින් දාන අපේ link වලිනුත් ඒ වගේම beautiful ලැල්ල කියන Facebook group එක like කරොත් ඔයාලට ගොඩක් විස්තර දැනගන්නට පුළුවන්. දෙසේ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තියෙන සුන්දර ස්ථානයට travel කරන්න ආස ඔයාලට එන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් මේ තැන බලන්න ඇවිල්ලා සුන්දර මතකයන් රැගෙන යන්න පරිසරය අපිරිසිදු නොකරන්න කියලත් අපි මතක් කරනවා. වීඩියෝ ඔයා හැමෝම මේ වීඩියෝ එක ලයික් එක දාන්න මතක කරන්න එපා. ඉතින් ඒ වගේම පහලින් තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම ඔයාලා නරඹන්න කැමති තැන් ගැන කමෙන්ට් එකක් දාන්න මතක කරන්නත් එපා. ඉතින් ඔයා දාන ඒ කමෙන්ට් එක වෙනුවෙන් අපි ඒ තැන් වලට ට්‍රැවල් කරලා ට්‍රැවල් ලොග් ගේන්න අපි ඉදිරියේදී සූදානම් වෙලා ඉන්න. ලෝක ප්‍රසිද්ධ වී තිබෙන දෙසිද සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තිබෙන මේ 9 Arch Bridge එක බලන් ඉන්න ඔයාලට ආරාධනා කරන ගමන් අද වීඩියෝ එකෙන් අපි සමු ගන්නවා. දේමොක්සන් YouTube channel subscribe කරලා bell icon එක click කරලා මේ වගේ ලස්සන වීඩියෝ ගොඩාක් ඔයාලට ගන්නට පුළුවන්. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.